ഇച്ച ഇവിടെ മുഖത്ത് බැන්නම් ටිකක් වගේ සනීපයි වගේ බං අම්මෝ බැන්නම් ටිකක් හොඳ වීගෙන එනවා වගේ මදෑ බං ඔයින් ගිය මං කිව්වා නේ උඹට කෝ ඇහුවේ නෑනේ උන් එන මහ තරුණ මිනිස්සු බං හරි හරි දැන් ඉතින් ඕව ගැන කතා කරලා වැඩක් නෑනේ ගිය දේ ගියා දැන් මේක ඉක්මනට සනීප කරගන්න බලමු එච්ච මේ මේ අම්මට කිව්වනේ කොල්ල ගැන තියලා නැත්නම් මං අම්මට කියන්න ඇදුවේ මේ නෑ නෑ බං අම්මා එනවා කිව්වා අම්මට කිව්වා කෝල් එකක් දීලා අම්මා ආ එහෙනම් කමන්නේ හපොයි දෙයනේ මොකද පුතේ මේ කරගත්තේ මොකද්ද උනේ ඇත්තටම මම මේ කිසි දෙයක් දන්නේ නෑනේ මොනවද උනේ ආ නෑම්මේ මම මේ පාර පනින්න යනකොට ලෙසලා වැටුණනේ අම්මේ ඒකයි පොඩ්ඩක් මේ ඔය බලන්නකො පුතේ ඉතින් මේ දවස්වල ටිකක් පරිස්සම් වෙන්න එපැයි කොහෙද ඉතින් අහක බලාගෙන යන්න ඇති ඇරිය නේද මු කෙබරයක් ඒකත් හොඳයි ඒක අතකට නැත්තම් දෙහි කපනවා මූට අනිවාර්යෙන් මම්ම මොකද පුතේ ඉතින් දැන් ඩොක්ටර්ලා කියන්නේ අද දවස ඉඳලා අම්මේ හෙටනම් ටිකට් කපන්න පුළුවන් වෙයි කියන්නේ පොඩි තැල්මක්ලු තියෙන්නේ කොඳුනාරටිය පැත්තේ අම්මේ කොන්දනේ යනුනේ පොඩ්ඩක් කැක්කුමයි වෙනනම් කිසි අමාරුවක් නෑ අම්මේ එහෙනම් කමන්නේ නෑ ඉතින් මං හිතේ අතපයක් පත් කරලාද කියලා අම්මෝ එහෙනම් ඉතින් හෙරට යොකට් කපාගෙන යන්න පුළුවන්නේ ඔව් ඔව් අම්මේ අම්මා කලබල වෙන්න එපා මේක පොඩි තුවාලයක් නේ තුවාලයක් කිව්වට තුවාලයක්ම නෙමෙයි තල්මක් හරි හිච්ච මේ එහෙනම් මම යනවා මචං මට ඔෆිස් එකට යන්න පරක් වෙනවා මම මේ උඹට මොකද කියලා බලන්න කියලා ආවේ අහහ හරි මචං අපි පස්සේ හම්බෙමු උඹ කරේ ලොකු උදව්වක් ඈ එවලේ මාව හොස්පිටල් එකට ගෙනල්ලා මේක මං කවදාකවත් අමතක කරන්නේ නැහැ මචං ඈ තැන්කියු ඈ තැන්කියු සෝ මච් හරි හරි මචං ඔව්වනම් මොනාද යාළුවෙකුට උදව් කරන්න බැරි නම් ඒ යාළුකමෙන් ඇති වැඩක් නෑනේ බං හරි හරි එහෙනම් මං ගිහින් එන්න උඹට ඕන උදව්වක් තියෙනවා නම් මට ක්ෂණිකව කෝල් එකක් දාපන් හරිද හරි 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 මයිකා මං ඕන වුණොත් උඹට කෝල් එකක් දෙන්න හරි මචං තැන්කියු ඈ මේ මං ගියා එහෙනම් මොනවා හරිම හදිස්සියක් වුණොත් මට කෝල් එකක් ගන්න හරිද මං යනවා එහෙනම් ඈ විශේෂයෙන් උඹලා මාව පස්සේ හම්බෙන්න හරිද උඹලා මේ කරන මගොඩි වැඩ මොනවද කියලා බලන්න හරි මමත් ඒවා දැනගන්න ඕනේ තොපි පාතාලයට සම්බන්ධ වෙලා අද කවුද දන්නේ පිස්සුද බං පිස්සුද මොන පාතාලයක්ද මුන්ගේ අම්මට ඒක කියලා නැති එක ලොකු දෙයක් ඔයින් ගියා මට හරි හරි මට ඕවා මෙතන කතා කර කර ඉන්නලාවක් නැ මට පරක් වෙනවා මං පස්සේ අල්ලගන්නම් උඹලා දෙන්නම හලෝ හලෝ අයියා මොකද ඔයාට පොඩි කරදරයක් වුණා කිව්වේ දැන් මොකද අනේ මට හොස්පිටල් එකටවත් එන්න බැරි වුණා අපි හම්බෙන්න කවද්දායි ආ නෑ නෑ නංගා ඒ ගැන කලබල වෙන්න එපා දැන් වැඩේ හරි දැන් හොඳයි හරි හරි මේ හෙට අනිද්දාම අපි හම්බෙමු ඔයාට කොහමද ආ මටත් නම් හොඳයි ඉතින් වරදක් නෑ අයියා කියන්න තරම් ඉතින් විශේෂයක්වත් නෑ අනේ මට ඔයාව ඉක්මනටම හම්බ වෙන්න ඕනේ මට එන්න බැරි වුණානේ ස්පිරිතාලෙටත් ඉතින් මට ඔයාගේ මූණ බලන්න නැතුව ඉන්න බෑ අයියේ ඉක්මනටම දිනයක් ළඟම දිනයක් දාගමුකෝ හරි 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 එහෙනම් අපි හෙට හෙට හවස හම්බෙමු සුවර එකටම හරි 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 නංගා හරි හරි අනිවාර්යෙන්ම හෙට හවස හතරට හතරට පාක් එකේදී හම්බෙමු පාක් එකේදී හා හා හරි හරි බයි බයි ඒ මොකෝ අර සක්කරවට්ටම නේ ආයේ හරි හරි බං ඒ මගේ පණයකෝ ඒ මගේ පණ හැබැයි ඉච්චමේ උඹේ පණද නැත්තම් වෙන මොකක්ද කියලා නම් මන් දන්නේ උඹ වහාම ඔය සම්බන්ධයෙන් අතර කරපම මම එදත් කිව්වා හරි උඹට ඔය ස්පිරිතාලේ ගානේ ඉඳ සිද්ධ වුණේ තන්නේ ඒක හින්දා එහෙන් දාය උඹගේ අතපයක් වෙන් වෙන්නම මොකක් හරි සිද්ධ වුණාට පස්සේ තමයි උඹට ඕක තේරෙන්නේ හරි ඒකකම් තේරෙන්නේ නැහැ උඹට යකෝ ඒකි මට පට්ට ලව් බං උඹ දන්නේ නැත්තේ ඒක ඒක මට පණ ඇරලා බං එහෙම එකක් කොහමද බං මන් නවත්තන්නේ ඈ හරි 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 උඹ නතර කරන්න එපා උඹ එහෙනම් ඉස්පිරිතාලේ අතප්පයක් උඩ ඇල්ලගෙන
ඉන්න බැන්ඩේජ් මුළු ඇඟ පුරාම දාගෙන ඉන්න මේ කැමති නම් ලව් කර පන පනට මම නෑ ඔන්න මම ආයි කියන්නෙත් නෑ උඹට පල යන්න ඊර්ෂ්‍යාකාරයා ඕ මචං මං ඊර්ෂ්‍යයිනි උඹ කියේ අනේ පන ලව් එකට මං හරි ඊර්ෂ්‍යයි මට හරිම වැඩි උඹගේ කෑදි කෑල්ල ගන්න නෑ හරි ඒක නෑ එමේ යන්න මොනවයි කාලා පේටියක් ගන්න උඹ ඕනේ මගුලක් කරගන්න මට තොගේ තේත් එපා මට තොගේ වඩෙත් එපා මං යනවා යන්න අඩේ ඒ සුද්දා මේ අහපංගෝ බං මං කියන දේ පොඩ්ඩක් මේ අහපංගෝ බං ඌ ඇයි මේ කෙල්ල මං සෙට් කරගන්නවට එච්චරම කැමති නැත්තේ ඌ හැමදාම ඕක කියනවනේ කී හරියන්නේ කියන්නේ කියලා එහෙම අඩේට මට පට ආදරේනේ මං කොහොමද ඒ වගේ ආදරයක් නැති කරගන්නේ ජීවිතේ පළවෙනි වතාවට ඔය විදියට මට කෙල්ලක් ආදරේ කරන්න පටන් ගත්තේ ඒක ඉතින් ආපුරා කියලා මං පොද පියාගා කියලා එකට නතර කරලා දාන්නේ ආයෙ වගේ chance එකක් හම්බෙන්නේ නැහැ මේ සුද්ධි අද අපි කොහෙද යන්නේ? ඔයා කැමති දේවල්කට යන් අයියේ. මේ එහෙනම් අපි බීච් එකට පැත්තේ ගිහිල්ලා මොනවා හරි කාලා දවල්ට හවසට යන් අපි දියල්ල පැත්තේ. අනේ ෂෝක්නි අයියේ බීච් එක පැත්තේ ගිහිල්ලා දියල්ල පැත්තේ යන්නේ කොහොඳයි? ජන් මං ගිහිල්ලාම නෑනේ ඔය දියල්ලට. ඔයා අර කියන දියල්ල නේද අයියේ? ඔව් ඒක තමයි. ඒක පට්ට ලස්සන දියල්ල. එතෙන්ට යන්කෝ අපි දෙන්නට නිදහසේ ආදරය කරන්න පුළුවන් එතෙන්ට ගියාම. කවුරුත් නැහනේ. ඔය ඇත්තමද? ඔව් අය මම ඔයාට බොරු කියනවා සුද්ධි. ඔය ඉන්නේ කපල් එක. මන්ද වීඩියෝ පාරකුත් දාගෙන සාක්ෂියට මේක තියාගන්න. දැන් අර කිව්වනේ. වෙන එකෙක් කියලා නෑ ඒක මට විතරයි පණ ඇරලා ආදරේ කියලා. දැන් බලමුකො. විනාඩි 5ක විතර වීඩියෝ එකක් දාගන්නකම් හිටපල්ලා කපලා දෙන්න ඕම. හරි. මේක ඇති හොඳටම ෆොටෝ දෙකකුත් දාගන්න ඕනේ හෙල්මට් එකක් තමයි මේක නැත්තේ අපි යන් කඩෙන් ගමු ඉන්න මචං මෑන් පෙරමග බලාගෙන සුරූපිනි එනකන් හම්බ වෙන්න අපෝ වර කාලකන් යදෙන්න එනවනේ දැන් ඉතින් කොහොමද අර කිය මේට් එක තනියම ආහෙත් මචං ප්‍රේමවන්ත වෙනකන් එන්න බලන් ඉන්නේ නේ ඔව් උඹ කොහොමද දන්නේ ඒක ඇයි මැටි අරකෝ තෝ මං ඉස්සරහමනේ කෝල් කරේ ඒක මට හාන්කයිසයක් තමයි මතක නැති වුණානේ මං උඹට දෙයක් කියන්න ආයේ මේ ඉච්ච ඒ මොකද ඒ කියන දෙයක් කියලා ඉක්මනට මෙතනින් චුත වෙලා පලයන් නෑ මෙතන ටැග් ගේ ඉන්නේ නැතුව අපි නම් මෙතනින් ඉක්මනටම යන්න හැබැයි උඹට මෙතන ටැග් ගේ ඉන්න සිද්ධ වෙනව වරුදාන මොකද ඒ කී උඹ හම්බ වෙන්න එන්නේ නෑ ඒ අයියේ උඹ කොහොමද දැන් ඒක හොඳාකාරවම එව්වට සාක්ෂි මං ගාව තියනවා බං උඹ පිළිගත්තේ නැති වුණාට මොනවද මගා තියෙන සාක්ෂි බලන්න පෙන්නපන් මං පිළිගන්නේ නැතිව බලන්න මගා මොනවද තියෙන කියලා බලන්න පෙන්නපන් කො බලන්න එන්න බලපන් මෙන්න බලපන් හොඳට බලපන් ඕක කවුද මේ ඉන්නේ කියලා අප්පට සිරි මේ යකෝ අරකි නේද අරේ දා මට මේ ගහන්න අපේ එකත් එක්ක නේද මේ ඉන්නේ ඔව් ඒ උඹේ සුරංගනාවේ තමයි උඹට පණ වගේ ආදරය කරන්නේ එයා තමයි ඒ උතනින් නැත්තන් එයාගේ නුන් සහෝදරී දන්නේ නේද මේ හොඳට බලපන් ඔව් බං මේ ඒකම තමයි උඹ කොහෙදද දැක්කේ දැම්මකෝ කියන්නේ මං උඹට පුලා කිව්වනේ ඕක හරියන එකක් නෙවෙයි ඕක හරියන එකක් නෙවෙයි කියලා කොහොම බැහුවද සත පාකට ගණන් ගත්තේ නැහැ මං තොට ඊර්ෂ්‍යාවට කියනවා කියලා හිතුවේ ඈ දැම්මකෝ කියන්නේ උඹ ඇත්ත බං කිව්වේ ඇත්තටම මට ඒකේ පණ වගේ ආදරය කරනකොට මං හිතුවේ මට බොක්කෙම ලව් ඇති කියලා බං ඒකයි මම එහෙම උඹට කියන දේවල් පිළිගත්තේ නැත්තේ මචං. ඇත්තටම උඹලා තමයි බං පට්ට යාළුවෝ. යකෝ යාළුවෙක් වුණත් දෙයක් කියනවා නම් ඒ දෙයක් පිළිගන්න ලෑස්තියක්. හරිද? මේක මේ මොකද මේක හැම වෙලේම කියන්නේ කියලා ඒ ගැන හොයන්න පුරුදු වෙයක්. නිකන් මේ අපට චෝදනා කරන්න නැතුව. දැන් උඹ මොකද්ද ඔකට කරන්න ඉතාලින්? මං දන්නවා බං කරන්න ඕනේ දේ. උඹ පොඩ්ඩයි හිටපන්කෝ. මොකද අයියේ මේ මට අවේලාවේ කෝල් කරලා එන්න කිව්වේ හදිස්සියක්ද හදිස්සියක්වත් නෑ නංගි මට ඔයාව නිකන් දකින්න ඕනේ වුණා නංගි අවසන් වතාවටද මන් දන්නේ මට ඔයාව බලන්න ආසයි කියලා ඒ මොකද්ද අයියේ ඇත්තටම මේ වෙනස
ඔය මොකක්ද අයියේ ඔය ඔය ඇදලා ගත්තේ මොකද්ද ඇයි අයියේ මේ නෑ 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 කිසි දෙයකට කලබල වෙන්න එපා ඔයාට මොකුත් හානියක් කරන්නේ නෑ මේක මේක මං ගලාවේ මගේ ජීවිත ආරක්ෂාවට නෑ 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 අයියේ ඔයා ආද හරි වෙනස් අපි වෙලේ ඉඳන්ම අමුතු අමුතු කතා තමයි කිව්වේ ඇයි අයියේ මොකද්ද මේ කරන්න හදන්නේ අනේ ඕක පැත්තකට විසි කරන්නකෝ හරි හරි සෝදු බය වෙන්න එපා කිසි දෙයකට මම මේක විසි කරන්නම් ඊට කලින් මට කියන්නකෝ ඔයා මට ඇත්තටම ආදරය කරන්න කියලා මට අරින්න වෙන කවුරුවත් කාටවත් ඔයා ආදරය කරන්නෙම නැද්ද නෑ 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 අයියේ වෙන කාටවත් ආදරය කරන්නේ නැහැ අම්ම පල්ල ඔයා පල්ල සත්තයි මම මේ කියන්නේ ඇත්ත මං එහෙම වෙන කාටවත් ආදරය කරන්නේ නැහැ අයියේ ඔයා විතරයි මගේ ලෝකේ ඔයා විතරයි මගේ පණ ඇයි අයියේ මේ නෑනේ වෙන කාටවත්ම ආදරය කරන්නේ නැහැ එහෙනම් උඹේ ප්‍රේමවන්ත දෙවෙනි ප්‍රේම කුමාරයාට ගන්නේ කෝල් එක දෙවෙනි ප්‍රේම කුමාරයාට අර මොකද මොකද මේ අර කාද අකිලයට මොකද කියන කාර ගන්නේ කෝල් එක ගන්නේ 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 මං කරපන් මොන අකිලෙද අයියේ මොන අකිලටද මං එහෙම කෙනෙක් දන්නේ නැහැ අයියේ කවුරු හරි ඔයාට බොරුවක් කියලා අනේ අයියේ ඔක විසි කරන්න අයියේ මට කවුරු හරි බොරුවක් කියලා නේ එහෙනම් හිටපන්කො උඹට මං ඔප්පු කරලම් පෙන්නන්න සද්දා ඔය වීඩියෝ එක පෙන්වපන් මේකට මේ 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 තියෙන්නේ මචං මේ තියෙන්නේ වීඩියෝ එක ඔය 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 මොකක්ද අයියේ මම බය දැන් කිව්වා නේ වෙන කෙනෙකුට ආදරය කරන්නේ නැහැ කියලා අය ගොත ගහන්නේ ගණන් කෝල් එකක් අකිලයට ගණන් කෝල් එකක් උඹේ ආදරවන්තයාට මේක මෙතනින් අද මට අවසන් කරන්න ඕනේ තවත් මේම බොරුවට උඹට මට ආදරය කරන්න බෑ එහෙනම් ගණන් කෝල් එකක් මං ඌටම මගේ ආදරේ කුලදොල් ආදරේ මං ඌටම පාර දෙන්නම්කෝ ගණන් කෝල් එක හැබැයි කෝල් එක ගණන් මෙතන කවුරුත් නැති විදියට හරි අඬනා කෝල් එක ගන්නත් බෑ උඹ හම්බෙන්න ඕනේ කියන ලාට දැන් එන්න කියපන් හම්බෙන්න මෙන්න මේ තැනට මට පොඩි ප්‍රශ්නයක් කියලා තියෙනවා ගෙදරින් අනේ අයියේ ඉක්මනටම එන්න කියලා කියපන් එච්චරයි කියන්නේ ආයෙ වැඩි කතා නෑ හරි අයියේ අයියේ අකිල අයියේ අනේ ඔව් අයියේ මට පොඩි ප්‍රශ්නයක් මම මේ පාරයින ඉන්නේ ඉක්මනට එන්න පුළුවන්ද යාට ඔව් ඔව් අයියේ ඔව් අයියේ ගෙදරින් පොඩි ප්‍රශ්නයක් අයියේ අනේ එන්නකෝ ඉක්මනට හා හා අයියේ මම මෙතන පෙලා ඉන්න හැබැයි වැඩි වෙලා ගන්න එපා අයියේ මෙතනත් ඉන්න බැරි වෙයි මට ඔව් ඔව් හා හා අයියේ උඹේ මගේ ආදර සම්බන්ධෙ මෙතනින් අවසానයි. තොපි වගේ එවුන්ට ආදරය කරනවට වැඩිය හොඳයි අර ගහක් කල්ලා ඒ ගහකට ආදරය කරන එක. ඒ ගස්වලට කතා කරන්න බැරි වුණාට ඒ ගස්වල අඳරන ආදරය මොකක්ද කියලා. එහෙනම් මේ පණ තියෙන තොපට වඩා ඒ ගහකට ආදරය කරන එක හොඳයි. එහෙනම් උඹේ මගේ සම්බන්ධෙ අදින් ඉවරයි. අන්න උඹේ ප්‍රේම කුමාරයා ආවා. ප්‍රේම කුමාරයා ළඟට පලයන් මගේ චුත වෙලා. හැබැයි එකක් මතක තියාගන්න. අනේ අනේ අයියේ මට සමා වෙන්න අයියේ. අනේ මට සමා වෙන්න අයියේ. සමාව සමාව උඹට යහතින් යන්න දෙයි කියලා හිතවද පරට්ටි ඈ ඒ මචං මචං ඔය මොකද මං කරන්න හදන්නේ ඔක නතර කරපන් නතර කරපන් මොකද නතර කරන්න නතර කරන්න උඹ මොකද කෝ මට අන දෙන්න ඈ උඹේ තාත්තනේ මහා පච්චි ඇවිල්ලා කිව්වත් මම මේක දැන් නතර කරන්නේ නැහැ කෝ මේ වගේ දුක් දින්දර දෙන උන්ට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ මේවා තොටත් එක්ක තෝ තොඳර මතක තියාගන්න තෝ මට එදා නෙළුවනේ මේ පරට්ටි හින්දා උඹටත් හිතපන් මං එපායියේ ඒ අපි යමු මෙතනින් මාරු වෙමු මීට ඒ ඔහම හිටපන් චන්දි අකිල කොහෙද යන්නේ ඈ උඹේ මේ ආදරවන්ති මොකෝ දාලා යන්නේ ඔය හිටපන් ඒ උඹට ඕම ඉඳයි කිව්වේ නැත්තම් මේ කඩුව එවනම් පිට පහාරු කරගෙන යන්න ඕම නැවතියන් නෑ 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 මචං උඹ උඹේ ප්‍රශ්නේ උඹ බේරගනින් බං අපිට සමාවයන් අපි යනවා අපිට වැඩක් නෑ බං ඔය වගේ වුව ලකෝ මේ උඹේ ආදරවන්තිය එක්ක ඵලයන් අපිත් යමන් සුද්දා යන්න මේක ඇවිල්ලා ඕන තැනකට තූතුකුඩියකට එක්කන්න නැත මොකෙක් හරි ඇවිල්ලා පරට්ටි යකෝ යකෝ කිට බං ඔය දැන් හොඳටම තුවාල කරලා නැති තව පයින්වත් ගහන්නේ ජමන් අපි මෙතනින් මාරු වෙන ඉක්මනට දැන් ආරෝග්‍ය බයික් එක තියෙන හින්දා ඌ තමයි දැන් පොලිසියට මාට් වෙන්නේ ඔන්න ඒ කඩුවත් අරන් වරෙන් යන්න නැත්නම් ඔය කඩුව හින්දා උඹ මාට් වෙනවා වරෙන් යන්න නෑ බං මං පැනලා යන්නේ නෑ බං එහෙම
මං යන පොලිසියට බාර වෙනවා ගිහින් මං සම්පූර්ණ ඇත්ත කියනවා බං. එතකොට මට පොඩි හරි නිදහසක් හම්බ වෙයි. මගේ හිත නිදහස්නේ. නැත්තම් මං ජීවිත කාලෙම මේ පරට්ටි හින්දා විඳ විඳ ඉන්නවනේ මචං. යමන් පොලිසියට. උඹ අපේ ගෙදර අම්මට කියපන් මෙහෙම දෙයක් සිද්ධ වුණා කියලා. සම්පූර්ණ විස්තරම වීඩියෝ පාරකට දාගනින් මචං. ගිහලා ඒක පෙන්නපන්. ඒක මාර්ගයේ ඉස්සරහා නඩුවට ඕන වෙයි. මං පැලලා යන්නේ නැහැ මචං. එහෙම කොල්ලෙක් නෙවෙයි මම.